ප්‍රමිතියෙන් යුතු දේ තෝරගැනීමත් දියුණුවට අත්‍යවශ්‍යම දෙයක්. විෂන්කයා විශ්වාසනීය දැක්ම. ඇත්තටම මේ වෙනකොට ආබාධිත රණවිරුවන් මේ ස්ථානයට ඇවිල්ලා දින 9ක් වෙනවා. හැබැයි ආණ්ඩුව තාම මේ ප්‍රශ්නෙට උත්තරයක් හෙව්වේ නැහැ. ඊයේ දාපු කැබිනට් පේපර් එකට නිරීක්ෂණයක් අවශ්‍යයි කියලා මංගල සමරවීර අමාත්‍යවරයා ඒක සම්මත වෙන්න දුන්නේ නැහැ. එතකොට මේ වෙනකොට පොලිසිය අරාදිමින් ඉන්නවා, උසාවි නියෝගය අරගෙන උසාවි නියෝග පාවිච්චි කරමින් අපිව මර්ධනය කිරීම සඳහා. හැබැයි ආණ්ඩුවට මේ දින 9 ඇතුළත ඕන තරම් වෙලාව තිබුණා මේකට යම්කිසි උත්තරයක් දෙන්න. අද දවසේ ඔවුන් අපිට දෙන සාමාන්‍ය පිළිතුරු, අතිරේක ලේකම්ලා හම්බෙන්න, පොලිස්පතිතුමා හම්බෙන්න, තව ඔය එක එක්කෙනා හම්බ වෙන්න තියෙන ඒවා අපිව නතර කරන්න කරන ඌට උපක්‍රම හැටියට තමයි අපි දකින්නේ. ඒක නිසා මේ ආබාධිත රණවිරුවෝ මෙච්චර දවසක් මෙතන හිටියා, මේගොල්ලන්ට ඇස්කන් පේනවා නම් ඔය ඉන්න ගොයියන්ට, ඇමතිවරුන්ට, අගමැතිවරයාට, ජනාධිපතිවරයාට ඇස්කන් පේනවා නම් මේ සිද්ධිය දිගින් දිගටම මාධ්‍ය වාර්තා කළා. ඊට පස්සේ අපි බලනවා පැය කීපයක් ඇතුළත මේකට උත්තරයක් හම්බ වෙනවද නැද්ද කියලා. ඒ උත්තරය හම්බුනේ නැත්නම් උසාවි නියෝග පොලිසිය හමුදා නම් අනම් ওই කතන්දර එකක්ව අපිට අදාළ වෙන්නේ නැහැ. අපි ඒව බාරගන්නෙත් නැහැ. ඒක නිසා අනිවාර්යයෙන් මේ ප්‍රශ්නෙට උත්තරයක් අද ඕන. ඒ උත්තරය නොලැබුණොත් එහෙම අනිවාර්යෙන් අපි පාරට බැහැලා උද්ඝෝෂණය කරනවා. එතකොට අනිත් අයට හිරිහැර වෙනවා, බස් ගමන ආගමනේ නතර වෙනවා, අනි මිනිස්සුන්ගේ වැඩ කටයුතු සම්පූර්ණයෙන් අඩාල වෙන්න පුළුවන්. ඒක නිසා මේක මෙතන පමණක් නෙවෙයි ලංකාව පුරාම ව්‍යාප්ත කළා. මේක පාලකයාට දැනෙන විදියට අපි වැඩේ කරනවා. ඒක නිසා මේ අහිංසක සෙබළුන්ව තවදුරටත් මෙතන ඉන්න දෙන්නේ නැහැ අපි. මේ අහිංසක සෙබළුන්ට තවදුරටත් මේ දුක විඳින්න දෙන්නේ නැහැ. කැලෑවල දවස් ගණන් දුක් විඳපු, කැලෑවල දවස් ගණන් කන්න බොන්න නැතුව හිටපු, අතපය අහිමි කරගත්ත, S2 අන්ධ කරගත්ත මේ ආදරණීය රණවිරුවන්ට තවදුරටත් මහපාරේ අපි දුක් විඳින්න දෙන්නේ නැහැ කියන එක පැහැදිලිව කියනවා. ඒක නිසා මුන් සේරම උසාවි නියෝග අරගෙන නොයෙක් ඒවා ලෑස්ති කරගෙන අපි හිරේ දාන්න වැඩ පිළිවෙල හදාගෙන ඇති. හැබැයි ඒවට බය නැහැ අපි. අපි අනිවාර්යෙන් මේ සටන ජයග්‍රහණය කරනවා. ජයග්‍රහණයෙන් තොරව මේ දුම්රිය පොළ ඉස්තරයන් අපි යන්න සූදානමක් නැහැ. මේ රණවිරුවන්ට අපි දෙන හයිය, මේ රණවිරුවන්ට අපි දෙන ධෛර්යය අනිවාර්යෙන් මේක දිනාගෙන යමු කියන පදනම තමයි අපි කියන්නේ. ඒක නිසා මේක අනිවාර්යෙන් දිනාගෙන විසක් අපි අද යන්නේ නැහැ.